මම මුලින්ම කියන්න ඕන මේ කොරෝනා එකෙන් ගොඩ යන්න බලනවා කොරෝනා වාසිය ගන්න බලනවා මේක පුදුම විදියට මේ කොරෝනා වාසියෙන් ගොඩ යන්න මේ අසමග ජන බලවේගයේ උත්සාහ කරනවා හැබැයි මේක වෙන්නේ නැහැ දැන් කියනවා මේ ඉන්ජෙක්ෂන් එක ගේන්න මාර්තු මාසේ ඉන්ජෙක්ෂන් එක ගේන්න අපේ ලලිත් විරදුංග ලේකම් දුම ප්‍රකාශයක් කළා අතුරියට 360ට ඇවිල්ලා මාර්තු මාසේ වෙනකොට වැට් ගෙන්නලා ලංකාවට ගෙන්නන්න චාමර සම්පත් කියලා කියන්නේ අපේ රටේ මිනිස්සුන්ගේ සැබෑ නියෝජනයක් අපි මොකද එහෙම කියන්නේ ඔහු දේශපාලනයට එන්නේ බොහොම පොඩි තැනක ඉඳලා එතුමා මුලින්ම අපේ රටේ ජනහදවත් දිනාගන්නේ ගුරුවරියක් දනගස්සපු සිද්ධියක් අරඹයා චාමර සම්පත් ලංකාවේ දේශපාලනේ පාර්ලිමේන්තුවේ ඉන්න බහුතරයකට වඩා බොහොම හොඳින් හඳුනනවා තමන්ට මීඩියාවල හිට වෙන්න ඕනි නම් කරන්න ඕනි මොනවද රටේ මිනිස්සු අතර ප්‍රසිද්ධ වෙන්න ඕනි නම් කතාවක් වෙන්න ඕනි නම් තමන් කරන්න ඕනි මොනවද කියන දේ එතුමා බොහොම හොඳට හඳුනනවා ඒ නිසාමයි ගුරුවරියන් දනගස්වන්නේ එතකොට රාජ්‍ය සේවකෙින්ට පහර දෙන්නේ මොකද අපේ රටේ ජනතාව දේශපාලඥයන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ දේ නිසා ඇත්තටම ඒ දේ බොහොම දක්ෂ විදියට දෙන්න චාමර සම්පත්ට හැකි වුණා ඒ දක්ෂකම නිසාම මේ උත්සාහවන්ත චාමර සම්පත් පාර්ලිමේන්තුවට එනවා තමන්ගේ සහෝදර සහෝදරියන්ට කන්න දෙන්න ඔහු නොකරපු රැකියාවක් නැහැ වඩේ විකුණනවා පුවක් විකුණනවා ඊට පස්සේ ඔහු තමන්ගේ අධ්‍යාපනයේ අතරමඟ නවත්වලා ඔවුන්ව පෝෂණය කරනවා හොඳ සහෝදරයෙක් විදියට ඔක්කොගේම කතාව තියන්නේ මේ යුක්‍රේනය ගැන යුක්‍රේනයෙන් හරි අඟහරු ලෝකෙන් හරි සංචාරයකෝ නැති වෙලාවකට අඟහරු ලෝකෙන් හරි මෙහෙට ආවනම් ඒක ගැන අපි සතුටු වෙන්න ඕන මේ වගේ ලෝකෙම අද සංචාරක ව්‍යාපාරයේ වැටිලා තියෙන වෙලාවක යුක්‍රේනයෙන් හරි අඟහරු ලෝකෙන් හරි ඈ කවුරු හරි එනවනම් ඒකට සතුටු වෙන්න ඕන හැබැයි අද විපක්ෂය මොකද කියන්නේ යුක්‍රේනය ගැන තමයි අද කතාව යුක්‍රේනයෙන් ආපු එක ගැන තමයි අද හැම වෙලාවෙම විවේචන කරන්නේ මේ යුක්‍රේනය ගැන කියලා චාමර අනිත් දේශපාලඥයින් බහුතරයකට නොතේරෙන නාඩියක් දන්නවා ඒ තමයි මේ වෙලාවෙ කතා කරන්න ඕනි මොනවද කාගේ නම කිව්වොත්ද ප්‍රසිද්ධ වෙන්නේ කියන කාරණේ ඒත් එක්කම ඔහුට ඉන්නවා ඡන්ද 60000ක බ්ලොක් එකක් ඔහු දන්නවා මේ 60000 එන්ටර්ටේන් කරලා තියාගන්න විදිය ඇත්තටම ගත්තොත් ලංකාවේ දේශපාලනේ චාමර කියන්නේ අපේ රටේ බහුතරයක් වූ ජනතාවට හරියටම ගැළපෙන නායකයෙක් මම මේ වෙලාවේදී කියන්න ඕන මේ අලුත් ව්‍යවස්ථාවක් හැදෙනකොට අලුත් ව්‍යවස්ථාවක් දැන් හැදෙන්න රටේ අලුත් ව්‍යවස්ථාවක් හදනවා මේ අලුත් ව්‍යවස්ථාව හදනකොට මේ රටේ ව්‍යවස්ථාවේ තියෙනවා ජනාධිපති වරයා පත් කරනකොට බෞද්ධයෙක් වෙන්න ඕන ජනාධිපති වෙනගෙන බෞද්ධයෙක් වෙන්න ඕන ඒ වගේම විවාහක පුද්ගලෙක් වෙන්න ඕන මේකට තව එකතු වෙන්න ඕනේ කුත් තිනු ඒ මොකද්ද ළමයි ඉන්න නායකයෙකුත් වෙන්න ඕන මේ ළමයි නැති පුස් නායකයෝ බිහි වුණාම මේ රටවල් දුවන්නේ එක පුස් නායකෙක් ඉඳලා දැවැන්ත පක්ෂයක් දැවැන්ත 48 බිහි වෙච්ච පක්ෂයක් අද සමතලා වුණා ඒ මොකද පුස් නායකයෝ බිහි වුණා එහෙනම් මම අලුත් ව්‍යවස්ථාවට යෝජනාවක් හැදිර පාර්ලිමේන්තුවේ ගේනවා බෞද්ධයෙක් වෙන්න ඕන විවාහ වෙන්න ඕන ඊළඟට පත් වෙන නායකයාට ළමයි ඉන්න නායකෙක් වෙන්න ඕන මේ කතාව අහද්දි තේරෙනවා පාර්ලිමේන්තු එන්න පාර්ලිමේන්තුවේ කතා කරන්න ජාතික දේශපාලනය කරන්න ජනතාව මෙහෙවන්න විවස්ථාව කියවීම අනිවාර්ය නැහැ කියලා. චාමර සම්පත්ට හොඳ PR එකක් තියෙනවා. ඔහු මේක හදාගන්න. Tamange ඡන්ද 60000 ගොඩ නගා ගන්න නොයන මලගයක් නැහැ. නොඉඳ ගන්න බූරු පොලක් නැහැ. ඒ පැත්ත ගත්තත් ඔහු එහි අති දක්ෂයෙක්. එයින් ගේන දක්ෂතා ඔහු පාර්ලිමේන්තුවේ ඇතුළෙත් පාවිච්චි කරනවා. පාර්ලිමේන්තුවේ ඉන්න අනිත් බැක්බෙන්චර්ස්ලට සාපේක්ෂව ඔහු කැපී පෙනෙන උත්සාහ කරනවා සහ ඔහු බොහොම හොඳට කැපිලා පේනවා. ඔහු Tamanට නොතේරන ස්ථාවර නියෝග ඉල්ලනවා. ඔහු Taman නොදන්නවා වුණත් පොයින්ට් ඔෆ් ඕඩර්ස් ඉල්ලනවා. දැන් කවුරු හරි ඇහුවොත් මොකද්ද පොයින්ට් ඔෆ් ඕඩර්ස් කියලා? එතන පොත් පොළවේ ගහලා අතපය උස්සලා උඹ මොනවද දන්නේ කියලා සද්දයක් දානවා. මේවා කොහෙන්ද ඔහු ඉගෙන ගන්නෙ? බූරු පොලෙන් ගේන ස්කිල්ස් තමයි ඔහු මේ විදියට පාර්ලිමේන්තුවේදීත් පාවිච්චි කරන්නේ. පළවෙනියට මේ පාර්ලිමේන්තුවේ මුජිබුල් රවුම් මන්ත්‍රීතුමා කවුද කතා කරේ? පළවෙනියට කතා කරේ ඩිලාම් පෙර මන්ත්‍රීතුමා. පළවෙනියට මේ පාර්ලිමේන්තුවේ ඕගොල්ලෝ නෙවෙයි උද්ඝෝෂණ කරන්න කලින් පළවෙනියට පාර්ලිමේන්තුවේ කතා කරේ ඩිලාම් පෙර මන්ත්‍රීතුමා ආණ්ඩුපක්ෂ මන්ත්‍රීවරේ.
චාමර දක්ෂයි තමන්ට ලැබෙන හැම වෙලාවෙම හොඳට ස්කෝ කරන දැක්කනේ දනුත් ඩිලාන්ගේ නම කියනවා ඩිලාන් කියන්නේ කවුද බදුල්ලෙත් තමන් එක්ක දේශපාලනය කරන අනිත් සමාජිකයා මම අපි හැමදාම මුස්ලිම් ජනතාවත් ද්‍රවිඩ ජනතාවත් එක්ක අපි සුළු ජාතීන් ජීවත් වෙන දිස්ත්‍රික් වල ඉන්න අය ඈ මට තැමිල් වලින් උත් කියන්න බලව මට ඒක නිසා අපි හැමදාම අපි ජාතිවාදී ආකල්ප වල හිටියායේ නෙවෙයි මෙතුම පාර්ලිමේන්තු වෙන්නේ හරි අපූරු ක්‍රමයකට 2015 දීත් ඔහු පාර්ලිමේන්තුවට තේරෙනවා හැබැයි ඔහු එවකට හිටපු ජනාධිපති මෛත්‍රීපාලට කියනවා මට පාර්ලිමේන්තු වෙන්න ඕනේ නැහැ මට මහා ඇමතිකම දෙන්නකෝ කියලා අන්න ඒ විදියට තමයි චාමර සම්පත් ඌව මහා ඇමති ධූරයට පත් වෙන්නේ ඉතින් මේ ගමනට ඔහුට PR එක හැදෙන්නේ අර රටේ ජනහදවත් දිනාගත්තු ගුරුවරියක් දන ගැස්වීමේ සිද්ධියත් එක්ක උදේ ඉඳන් මස්ත බාල්දෝ දාලා දාලා ඈ උදේ අනුර කුමාර ප්‍රශ්න අහනවා නිමල් ඇමතුමා පැය භාගයක් ප්‍රශ්න වලට උත්තර දෙනවා පැය භාගයක් අනුර කුමාර පැය භාගයක් ආය අහනවා රාජිත ආයේ ඒකට නැගිටලා තව පැය භාගයක් අහනවා අපිත් මේ පළාත් සභාව වල මහ ඇමතිකම් ඇමතිකම් කරපු අය හරිද අපිත් මේ පළාත් සභාව වල ඇමතිකම් කරාම අපි ප්‍රශ්නෙට උත්තරේ දුන්නා ඊට පස්සේ ප්‍රශ්න දෙකකට ආය අහන්න අවස්ථාව දුන්නම ඒක විනාඩි 5න් ඉවර වෙන්න ඕන ප්‍රශ්නාටට පැයක් දීලා තියෙනවා 12 මාරයි හැමදාම ප්‍රශ්න අහනකොට ඒකල 27-2 යටතේ අන්න නැගිටිනවා එමීට බෑක් එක අරගෙන විපක්ෂ නායකතුමා ප්‍රශ්න ටික අහනවා ආය බෑක් එක අරන් අතනින් උඩට යනවා එතකොට මේ පාර්ලිමේන්තුවේ ඉන්න 225ට මොනතරම් අසාධාරණයක් වෙනවද මේ විපක්ෂ නායකතුමා කරන වැඩේ අපි වගේ අලුතෙන් ආපු අපිට කියන උග ඉගෙන ගන්නලු විපක්ෂෙන් කියන අර අලුත් කටියට උගන්නන්නකෝ අලුත් කටියට තේරෙන්නේ නැහෙනි කියලා අපිට කියනවා අනුර කුමාර කියන එයාසේ අපිට පොල් කොම්බලු ඈ අනුර කුමාර කියනවා අපිට ඉන්නකෝ අනුර කුමාරගේ පොල් කොම්බ 6යි අනුර කුමාරට දැන් පොල් කොම්බ 3යි අනුර කුමාරට පොල් කොම්බ 6ක් තිබ්බා ගියතරේ මේතරේ අනුර කුමාරට තියෙන පොල් කොම්බ 3යි මේ විදියට මෙතුමා ආපු දුර කොච්චරක්ද කියලා හිතලා බලන්නකෝ බොහෝම පොඩිම තැනක ඉඳලා අද ටෙලිවිෂන් සංවාදවල ආචාර්ය හර්ෂ සුනිල් හඳුන්නෙtti ආචාර්ය බන්දුල ගුණවර්ධන වැන්න උන් එක හරි හරියට ඉඳගෙන රටේ දේශපාලන සංවාද කරන තත්වයකට ඔහු ඇවිල්ලා තියෙනවා බලන්න අපේ රටේ දේශපාලනේ කොච්චර සාධාරණද කියලා අනිත් පැත්තෙන් සංවාදයට එනකොට ඔහු මෙච්චරක් විතර ෆයිල් අරන් එනවා ඒ අරන් එන්නේ පත්‍ර අපේ චතුරායියා පත්‍ර කියනටත් වඩා බොහෝම හොඳට චාමර සම්පත් පත්‍ර කියවනවා අපි ඒක දකින්නේ බොහෝම ධනාත්මක විදියට ඔහු මේ සංවාදයට එනකොට පත්‍ර කපලා ඒවා එන්ලාජ් කරලා ඒවා ලැමිනේටින් කරලා ෆයිල් කරලා බොහෝම පිළිවෙලට සූදානම් වෙලා තමයි මේ සංවාදයට එන්නේ එකම අඩුපාඩුවකට තියෙන්නේ මාදිවල රෑට පොඩ්ඩක් කෑ ගහන එක විතරයි ඒකත් හදාගත්තා නම් චාමර සම්පත් කියලා කියන්නේ අපේ රටේ ජනාධිපති ධූරයට හරියටම හරියන කෙනෙක් ඒ තරම් අපේ ශ්‍රී ලංකාවේ මේ ජන විඥාණයට චාමර සම්පත් හරියටම ගැලපෙනවා. SL බ්ලොග් අපේ බලාපොරොත්තුව තමයි ජනතාවට පමණක්ම වග කියන මාධ්‍ය කලාවක් රට තුල නිර්මාණය කිරීම. මොකද ධනය බලයේ ඉදිරියේදී හැම වෙලාවෙම ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය යටපත් වෙලා යනවා. ඒ නිසා අපි කරන මේ කාර්යයට ඔබටත් පුළුවන් දායක වෙන්න. අපේ Patreon කෙනෙක් වෙන්න මෙතන ක්ලික් කරන්න.